බලවත් සුවමය. ඔබටත් දිව්‍යමය සමාදානය. ජීවිතයේ තිබෙන්නා වූ සියලුම අඳුරු මාවත් සියලුම අන්ධකාර බලපෑම් වලින් උන්වහන්සේ අප අතරේ රජ කරමින් යහමඟ පෙන්වමින් අපේ හදවත් පවිත්‍ර කරමින් අපේ හිස්තැන් පුරවමින් අපේ හදවත් වලට ප්‍රකාශ වෙමින් මතකයන් අලුත් කරමින් හදවත් සුව කරමින් අපිට ජය දෙන දෙවියන් වහන්සේ සුබම සුබ රාත්‍රියක් කියලා ජේසුස් වහන්සේගේ නාමයෙන් අද දවසෙත් අපට ආශිර්වාදගෙන අතර මාස යහපත් දවසක යහපත් අවසානයක් මෙලෙස ඔබ සමට දෙවියන් වහන්සේ නිම කරන්ට දුන්නා වූ මේ මහත් වූ කරුණාව නිසා අපි දෙවියන් වහන්සේ ප්‍රශංසා කරන තුන් වහන්සේ අද දවසේ ඔබ විවිධ කාරණා තුළ ඔබ යන්නේ දවසේ විවිධ ප්‍රශ්න විවිධ අමාරුකම් සිස්තැවුල් ඔබ ප්‍රීතියෙන් ඔබ කුමන ආකාරවද දවස ඔබ ජීවිතයේ මුණ දුන්නත් ස්වාමීන් වහන්සේ දෙවියන් වහන්සේව සිටමින් වහන්සේ සියලු දවස්වල ඔබගේ ජීවිතය උගන්වමින් වහන්සේ ඔබව ඉදිරියට සහ ඉහළට ගෙන යන නිසා අපි දෙවියන් වහන්සේ ප්‍රශංසා කරනවා. ඉතින් අද දවසේ මම වෙනද වගේ කාරණාවට යාඥා කරන්න යනවා. ඉතින් ප්‍රථම අපි දෙවියන් වහන්සේගේ වචනය යම් එළිදරව්වක් අපි ලබලා අපි යාඥා කරන කාරණාව උදස අපේක්ෂිතියෝ. අද දවසේ මම ඔබ සමග බෙදා ගන්න යනවා යසාය 48 වෙනි පරිච්ඡේදයේ 17 වෙනි පදයේ සහ 18 වෙනි පදයේ ලියවිල තුල මෙසේ සඳහන් කර තිබෙනවා නුඹේ මිදුම්කාරයාද ඊසායල්ගේ ශුද්ධ තනන් වහන්සේද වන ස්වාමීන් වහන්සේ මෙසේ කියනසේක ප්‍රයෝජන ලබා ගැනීමට නුඹට උගන්වන්නේ නුඹ යා යුතු මාර්ගයේ නුඹ ගෙන යන්නේ නුඹේ දෙවි වූ ස්වාමීන් වහන්සේ වන මමය. අනේ නුඹ මාගේ ආඥාවට ඇහුම්කන් දුන්නා නම් නුඹේ සමාදානයේ ගංගාවක් මෙන්ද නුඹේ ධර්මිෂ්ඨකම මුහුදේ රැළ මෙන්ද වන්නෝය. ආමෙන්. හාලෙලූයා. මේ ස්ථානයේ යම් පදයක් තුළින් දෙවියන් වහන්සේ යම් ඉදිරිදරව්වක් ඔබට මට මේ රාත්‍රී කාලයේ කතා කරනවා. මේ ස්ථානයේ කතා නුඹේ මිදුම්කාරයාද ඊසායගේ සුද්ධ තනන් වහන්සේද වන ස්වාමීන් වහන්සේ මෙසේ කියනසේක. දෙවියන් වහන්සේ මෙසේ කියන උන්වහන්සේ යම් කාරණාවක් එළිදරව් කරනවා. ප්‍රයෝජන ලබා ගැනීමට නුඹට උගන්වන්නේ නුඹ යා යුතු මාර්ගයේ නුඹ ගෙන යන්නේ නුඹේ දෙවියන් වහන්සේම දෙවි වූ ස්වාමීන් වහන්සේ වන මම. මේ ස්ථානයේ කතා කරනවා වාපිව ගෙන යන්නේ සහ අපිට අවශ්‍ය වෙන සියලු දේ උගන්වන්නේ දෙවියන් වහන්සේ බව. මක් නිසාද? ඔබ මා දන්නවා ලියවිල්ල තුල සඳහන් කරනවා දෙවියන් වහන්සේ තමයි ඔබව මාව නිර්මාණය කරේ සහ ඔබගේ මගේ සැබෑ අයිතිකාරයා උන්වහන්සේ. උන්වහන්සේගේ අතේ උන්වහන්සේගේ හදවතේ ඔබගේ මගේ ඉරණම උන්වහන්සේ ලියලා තියෙනවා. උන්වහන්සේ ඔබට මට අවශ්‍ය කරන දේ ඔබට මට වමනා කරන සියලු දේ උන්වහන්සේ දන්නා වූ දෙවියන් වහන්සේ. ආමෙන්. හාලෙලූයා. ඒ වගේ මේ ස්ථානයේ කතා කරනවා මුහුදේ රැළ මෙන් වන්නේය. හාලෙලූයා. අහුන්කන් දුන්නා නම් නුඹේ සමාදානයේ ගංගාවක් මෙන්ද නුඹේ ධර්මිෂ්ඨකම මුහුදේ රැළ මෙන්ද වන්නේය.
ස්ථානයේ දෙවියන් වහන්සේ අපි උන්වහන්සේගේ වචනයට උන්වහන්සේගේ ආඥාවට අපි යොමුකම් දෙනවනම් උන්වහන්සේගේ සමාදානයේ ගංගාවක් මෙන් සමාදානයේ ආත්මයෙන් ඔබගේ මගේ ජීවිතයේ මත උන්වහන්සේ නිදහස්. අපිට බොහෝ වෙලාවට අපේ ජීවිතේ අපි උන්වහන්සේගේ හඬටයි අපි යොමුකම් දෙන්නේ නැත්. අපේ මනස ඊතරම් කලබලයි, මනස ඊතරම් වියව්. අපි බොහෝ වෙලාවට අපේ ජීවිතයේ ප්‍රශ්න අපේ ශක්තියෙන් අපි සොයන්ට යනවා. අපි අපේ ශක්තියෙන් අපේ ප්‍රශ්නවලට අපි මූණ දෙන්න යනවා. ඒ නිසා බොහෝ වෙලාවට අපි වෙහෙසට පත් වෙලා ජීවිතේ කලකිරිලා ජීවිතේ එපා වෙලා අපි ජීවත් වෙනවා. නමුත් ලියවිල්ල තුල සඳහන් කරන අපි උන්වහන්සේගේ හඬට, උන්වහන්සේගේ වචනයට අපි කීකරු වෙනවා නම් උන්වහන්සේ නියම කරපු ඒ සමාදානේ, උන්වහන්සේ නියම කරපු ආශිර්වාදේ උන්වහන්සේ ඔබගේ මගේ ජීවිතේ දෙන්න උන්වහන්සේ බලවත්ව සිටින. ඒ නිසා ඔබ මා උන්වහන්සේගේ ජීවිතයට, උන්වහන්සේගේ සලසමට, උන්වහන්සේගේ කැමැත්තට අපි එක්සිට් වෙලා උන්වහන්සේගේ වචනය දවසින් දවස අපි මෙනෙහි කරලා අපේ ජීවිතය අපි ඒකට හැඳගස්වා ගත්තී. දෙවියන් වහන්සේ පුදුම දේ උන්වහන්සේ කරලා උන්වහන්සේ ඔබගේ මගේ ජීවිතේ ශක්තිමත් කරන ආමෙන්, හාලෙලූයා. බොහෝ වෙලාට එනව අභියෝග සහ එනව කාරණා වෙලදී ඔබගේ මගේ මනස වැටෙනවා සාතන් ඉතරන් ලෙස ඔබගේ මගේ මනසට වද දෙනවා. ඔහු ඇවිත් දුනුවලදේ, දුනුවල සිතුවිලි කරන්ට බැරිදේ, අපහසුතාවයන් නැතිදේ ඔබගේ මගේ ජීවිතයට මතක්ව. නමුත් ලියවිල්ල තුළ කතා කරා උන්වහන්සේගේ වචනය තුළ සමාදානය තිබෙනවා, උන්වහන්සේ තුළ ප්‍රීතිය තිබෙනවා. ඒ නිසා අපි උන්වහන්සේගේ හඬට අපි ඇහුම් කන් දෙමු, උන්වහන්සේගේ වචනයට අපේ ජීවිතේ අපි අනුගත කරගමු, ඒ තුළ අපි ජීවත් වෙමු. දෙවියන් වහන්සේ කිදුම දේ ඔබගේ මගේ ජීවිතේ කරන්න මාස බලවත් සින. ඒ නිසා උන්වහන්සේ සමාදානයේ ගංගාවක් මෙන් ඔබේ ජීවිතින් දහස් ගන්නට පෝයයට නැති සමාදානය. උන්ගේ මනස තුළ සමාදානයක් නැහැ. උන්ගේ මනස සාතන් අල්ලගෙන ඒක තුළ සාතනික බලපොටු ගසලා ව්‍යාකූල කරන තේ මිනිස්සුන්ට ජීවිතේ තිත්ත වෙන තැනට ඕගෙන හිටෙන. නමුත් මේ රාත්‍රිය ඔබට මම එකක් කියනවා, ඔබ දෙවියන් වහන්සේ ඔබගේ හදවත විවෘත කරන්නේ. උන්වහන්සේගේ වචනේ ඔබ කී කරුවේදී දෙවියන් වහන්සේ සමාදානයේ ඔබගේ ජීවිතයේ නිදහස් කරන හාවල්ලුයා. මේ රාත්‍රිය තුළ දෙවියන් වහන්සේ සමාදානයේ ගංගාවක් මෙන් ඔබ මත, ඔබගේ පවුල මත, ඔබගේ ජීවිතය මත උන්වහන්සේ නිදහස් උන්වහන්සේ බලවත්ව සිටින දෙවියන් වහන්සේ. උන්වහන්සේ දෙවියන් වහන්සේ, උන්වහන්සේ සියල්ල කළ හැකි නිසා අවිශ්වාසන ඔබගේ හදවත ඔබ දෙවියන් වහන්සේට දෙන්නේ. උන්වහන්සේ මත පමණක් ඔබගේ ඇදහිල්ල තබන්න, ඔබ දෙවියන් වහන්සේ සමග ඔබගේ ජීවිතය ඔබ ගමන් කරද්දී උන්වහන්සේ ඔබට යහ යුතු මාර්ගය උන්වහන්සේ පෙන්නලා ඔබට ගෙන යන්න ඔබගේ ජීවිතයට අවශ්‍ය කරන සියලු දේ උන්වහන්සේ ඔබ තුළ නිදහස් කරන දෙවියන් වහන්සේ. ආමෙන්, හාලෙලූයා. ඔබගේ ජීවිතේ නැවත කවුරුත් ලියවිය යුතු නැත. මක් නිසාද ලියවිල තුළ සඳහන් කරන ඔබ මේ ලෝකෙට එන්න කලින් උන්වහන්සේ ඔබව දානවා. නිසා ඔබගේ සැලැස්ම අයිතිකාරයා දෙවියන් වහන්සේ ඔබ උන්වහන්සේට ඔබ ඇහුම් කන් දෙන්න, උන්වහන්සේට ඔබ කී කරුවෙන්න දෙවියන් වහන්සේ ඔබගේ ජීවිතයේ ආශිර්වාද කරන. ආමෙන්, හාලෙලූයා. අපි ආශ්‍රා කරනවා අද දවසේ අපි ප්‍රථම අපි ආශ්නා කරමු. රෝගීන් උදෙසා අපි ආශ්නා කරන දෙවියන් වහන්සේ යහපත් වුණාසම රාත්‍රිය තුල වුණාසේ හාස්කමක් කරන ඔබගේ ජීවිත වුණාසේ බලවත්ව සිටිනවා. අපි රෝහලවල සිටින රෝගීන් වෙන්ට පිළුවාම නිවස්වල ආයතනයේ කොයි ස්ථානෙ සිටියත් ඔබට යම් වේදනාවක් තිබෙනවා රාත්‍රිය දෙවියන් වහන්සේ හාස්කම ඔබේ ජීවිතේ කරන්ට වහන්සේගේ සුවය. හාලෙලූයා. රාත්‍රිය ඔබගේ ජීවිතේ නිදහස් කරනවාසේ බලවත්ව සින්න. හාලෙලූයා. ඔබ එක්සිට ඔබ පැදහිල්ලෙන් ඔබගේ රෝගී තී ස්ථාන ඔබ අත තබා දෙවියන් වහන්සේ හාස්කම කරන්ට දා මේ රාත්‍රිය තුර. හාලෙලූයා. ප්‍රභූසේ ආදරේ කරන ජීවමාන බලවන්ත දෙවි ස්වාමී නාසරේෂණී ඔබගේ බලවන්ත නාම නිසා විශ්වතගෙන අප්‍යන්නේ වහන්සේගේ කසපහර තුලින් වහන්සේ සුවය අපිට දී දෙන යේසුස් වහන්සේ නාම ප්‍රකාශ කරන අප්‍යන්නේ මේ හැම ජීවිතයම ඔබගේ සුවය මා නිදහස් කරන මේ වෙලාව රීමා සූරම තයිස් ප්‍රතුලි කලබ රෝතුල රෝම කන්දුල නමශීර මන් රූස බරතල රන්තුස මාය ලිබ්‍රෝ කලම් රූස මා කල්ලා ත්‍රුලුයි ශී කලමන් තුරනවා පියානනේ හිස සිට දෙපත සීලු ඇට මස් ලේ නාරතුල ඔබගේ සුවය නිදහස් කරන යේසුස් වහන්සේ. හාලෙලූයා. අපි යන ඔබට ස්තුති. ඒ ජීවිත දහස් කළ නිසා අපි ඔබට ශ්‍රති කරන දෙවි පියාණන්. හාලෙලූයා. බෑදහිල්ලෙන් දෙවියන් වහන්සේ මත ඔබගේ විශ්වාසය තබන ඔබවහන්සේ යමක් මේ විදිහ ඔබට ජීවිතය කරන ඉවරයි. හාලෙලූයා. ඒ වගේම අද දවසේ තමයි ආශ්‍රා කරන්න ඔබගේ ජීවිතය අද දවසේ
විවිධ ප්‍රශ්නවලට ඔබ මුහුණ දීලා ඇති විවිධ වියවුල් කම් තුල විවිධ පහසුතාවයන් තුල මේ රාත්‍රිය තුල සිටිනවා ඇති. ඔබගේ රැකියා කරන ස්ථානයේ ව්‍යාපාරයේ සහ නිවස තුල විවිධ දේවල්ට ඔබ මුහුණ දීලා ඇති. සමාජ ස්වාමියා භාර්යාව දරුවෝ හවුල මේ හැමෝම සමග සමාහට විවිධ දේ නිසා ඔබගේ සිත් හැවුල් වෙලා සිත් රිදීම් වෙලා සමාහට ඔබ විරහ විරසක වෙලා ඇති. රාත්‍රු දෙවියන් වහන්සේගේ ආත්ම ඔබගේ ජීවිතය පරිවර්තනය කරන්න පවිත්‍ර කරන්න තියෙන හාලෙලුයා. පයන් මේ හැම ජීවිතයක්ම ඔබගේ හස්තේ මත තබන පයන්නේ ඔබගේ සමාදාන ජේසුස් වහන්සේගේ නාමයෙන් මේ ජීවිත මත නිදහස දාපේ ඔබ වාසය අතගස රාබු ෂාරුස මරා තලබා ලිබ්‍රොන් තුර නමශී කරුස බරාදුලියා කලමන් දුර නමශී රොබුන් තුල නමශාන් දුර නමගේ නිදහස් කමයා ජේසුස් වහන්සේගේ නාමයෙන් නිදහස් කරන මේ ජීවිතය මත පයන්නේ ඔබ අතගසන්න ස්වාමී. ඒ තිබෙන වියවුල් කමේ සිටේ තිබෙන සමදාන ජේසුගේ නම් නිවත් වෙන අපයනක සමාදානයේ ආත්මේ රාත්‍රිමල ඔව් මතම නිදහසනේ සුස්වාසී නම් පියාරනේ ස්වාමිනී වාසයේ කරුණාවේ මත නිදහස් කරන්න කියලා මම ආශ්‍රාය. ඒ වගේම මම ආශ්‍රාය කරන්න යන ඔබට හැකියාවක් නැතුව ඔබ කොබෝ පහසුතාවයට පත් ඔබ කල්පනා කරමින් සිටිනු ඇති. මම මොකද්ද කරන්නේ, මම කුමක්ද කරන්නේ? සමහර ඔබගේ නිවස තුළ ආර්ථික ප්‍රශ්න තුළ ආර්ථික අමාරුකම් තුළ යනව ඇති. නැතිනම් ඔබ ණයව ණයබරින් ඔබ ජීවිතේ පාවෙමින් තුල යනව ඇති. නමුත් උන්වහන්සේ බලවන්ත උන්වහන්සේ දෙවියා අලුත් දොරට ඔබ වෙන්නේ විවෘත කරන්න ඔබ ඇදහිල්ලෙන් උන්වහන්සේ මත තබන්න ස්වාමිනී. රාත්‍රි ඔබගේ කරුණාවේ ආත්ම අපේ නිදහස්නේ සුස්වාසනා වෙන උන්වහන්සේගේ සැපයෙන් ඔව් මත නිදහස් කරන පැන් ආශිර්වාද දොරටු යේසුස් වහන්සේ නාමේ විවෘත කරන්න තම මේ ආශ්‍රය රයි බෝෂාන් ගුරා මාෂේ කරුස බරතල බරුදුලු කමයාසේ ලිබ්‍රොන් තුර නමශී කුරම රුස මායා පියන ඔබට සුති කරන පියන්නේ වාසයේ කරුණාව ස්වාමී හැම ජීවිතයක් මත බෝ නිදහස් කරන නිසා ඔබට සුතිවන්ත වෙනා දෙවි පියානේ. හාලෙලූයා හාලෙලූයා ඕ හාලෙලූයා. ඒ වගේම අපි ආශ්‍රනා කරන් යනවා. අද දවස තුලත් මම ආශ්‍රනා කරනවා ඔබ බොහෝ සන්තෝෂෙන් අද දවසේ දේවල් ඔබ මුණ දීලා ඇති. අද දවසේ ඔබගේ ජීවිතේ බොහෝ හාස්කම් ආශිර්වාද වාද ලැබපු කෙනෙක් වෙන්න පුළුවන්. වහන්සේ මේ සියල්ල ඔබට දුන් නිසා ඔබට ස්තුති කරනවා දෙවි පියාණනි. ඔබ ප්‍රීතියෙන් සන්තෝෂයෙන් සතුටින් තිබුණ නිසා ඔබට ස්තුති කරනවා දෙවි පියාණ. ඔබ වාසය අපේ එකම සැපේ උපර නිසා ඔබ ජීවිත මත ඒ සැපේ හැම සැපේම නිසා ඔබට අපි ස්තුතිවන්ත වෙනවා ජේසුස් වහන්සේගේ බලවත් වූ නාමෙන්. හාලෙලූයා. ඒ වගේ මේ වෙලාව ඔබගේ ඔබට නිින්ද නැතුව ඔබගේ මනස වියවුල්ලා විවිධ සිතුවිලි සමග පොරබදින කෙනෙක් නම් මේ රාත්‍රියේ දෙවියන් වහන්සේගේ සමාධන ඔබ මතින් දහස් කරන කෙනෙක් යේසුස් වහන්සේ රාබු ෂය ගුරු මතලම ලිබ්‍රොන් තුරම ශී කරබු සමය ස්වාමී. නිදාගන්න සුදුසු මනසක් ඔබ මත තබන ස්වාමී. ස්වාමී සුබ නිින්දක උන්ට දෙන්න මගේ දෙවි පියන් උදෑසනකින් කරුණාව දෙන්න මම ආශ්‍රාකන යේසුස් වහන්සේගේ නාම පියන්. ඒ විරුද්ධ දින සියලු අන්ධකාර බලකොට සාතන්ගේ සැලසුම් කඩල ජේසුනි ඔබගේ ලේවලින් හැම ජීවිතයක්ම පවිත්‍ර කරන්න ස්වාමී. ආවරණිකන රැකවල් කරන්න කියලා මේ ආශ්‍රාකන යේසුස් වහන්සේගේ බලවත් වූ නාමෙන්. හාලෙලූයා හාලෙලූයා. ඒ වගේම දවස ඔබට නොලැබෙන දේ බොහෝ ඇති. හිතවුල් වේදනාවන් ඕ අපහසු මේ සියල්ල තුල අද දවස ඔබ ජීවිතය ගත කළා වෙන්න පුළුවන්. නමුත් ස්වාමීන් වහන්සේ විශ්වාසවන්තව සිටින මේ සියල්ල තුල උන්වහන්සේ ඔබගේ ජීවිතයේ ගොඩනගමින් සහ උන්වහන්සේ අලුත් දොරට ඔබ වෙනුවෙන් විවෘත කරමින් යන ඔබ අතහිල්ලෙන් උන්වහන්සේව විශ්වාස කරන්න උන්වහන්සේ බලවත් දේ ඔබගේ ජීවිතේ කරන්ට යන නිසා. හාලෙලූයා. පයන් මේ හැම දෙයක් නිසාම ස්තුති කරන්ට නමගේ දෙවි පියන්නේ. අද දවසේ ලැබුණු හැම දෙයක් නිසාද නොලැබුණු හැම දෙයක් නිසා ඔබට ස්තුති කරනවා දෙවි පියන්නේ. මාක්සද ඔබ ස්වාමීන් වහන්සේ ඔබ සැලසුම් කර ඔබ නිර්මාණ කරපු මනුෂ්‍යගේ ජීවිතෙමද ඔබ බලවත් දේ පුදුම දේ කරමින් ඒ හැම කෙනෙක් ඔබ ගෙන යන නිසා ඔබට ස්තුති කරනවා දෙවි පියන්නේ. මගේ දෙවියන් වහන්සේ මේ රාත්‍රියේ සුබනින්ද දෙනු දැස නැකින්න කරුණාව දෙන්න කියලා මම ආශ්‍රාකන යේසුස් වහන්සේ ඔබගේ අධික වූ අනුග්‍රහය අධික වූ සැපයම අධික වූ මාර්ග ඒ මත නිදහස් කරගන්න යේසුස් වහන්සේලා අපයාලෙනි ඔබට ස්තුති කරන දෙවි පියාණනි. මේ හැම දරුවෙකම ජීවිත වාසය අත ගැසුවා ලැබුණු දේ නොලැබුණු දේ හැම දෙයක් සබර ස්තුති කරනවා. ස්වාමී සුබනින්ද දෙනු දැස නැකින්න කරුණාව දෙන්න එට දවස අදට වඩා ශක්තිමත් ස්වාමිනේ ජීවිතේ මූණ දෙන්න ස්වාමි ශක්තිවත් ඒ දේවල් ගොඩනගා ගන්න කරුණාව හැම කෙනෙක් මතම නිදහස් කරන්න මම ආශ්‍රා කරනවා ජේසුස් වහන්සේගේ බලවත් වූ නාමයෙන්. ආමෙන්.